योच पुंबे पमज्जित्वा पच्चासो नप्पमज्जति सोइमं लोकं पपासेति अब्बा मुच्चैय चंदिमंति ගැටලුවක්මලතිබුණා මත්ද්‍රව්‍යාදී ව්‍යසනයන්ට පුරුදු වෙලා ඉන්න ඇබ්බැහි වෙලා ඉන්න තරුණ දරුවන් නොමග ගිය අය සුමගට ගන්න අපි කවරනම් අනුශාසනාවක් මොන විදි අනුශාසනාවක්ද කරන්න ඕනේ කියන එක ඒ අනුව මාතෘකා කරගත්තේ උතුම් වටිනා ගාථා රත්නයක් අඟුලිමාල මහරහතන් වහන්සේ අරමුණු කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යෝච පුබ්බේ පමච්චිතුවා පච්චාසෝන පමච්චති යම් කිසි කෙනෙක් කලින් ප්‍රමාද වෙලා ඉඳලා පස්සේ පච්චාසෝන පමච්චති පසුව ඒ බව තීරුම් අරගෙන වරද තීරුම් අරගෙන වරද වරද වශයෙන් දකිමින් වරදෙන් නිදහස් වෙන්නට කල්පනා කරලා ප්‍රමාද වෙන්නේ නැතුව අප්‍රමාද වෙලා සෝ ඉමං ලෝකම් පපාසෙති ඔහු කලින් ප්‍රමාද වෙලා ඉඳලා දැන් අප්‍රමාද වෙන කෙනා එයා මේ ලෝකයේ බබලවනවා කියනවා හරියට වලාකුලින් මිදුණු සඳ වගේ අබ්බා මුච්චය චන්දිමා සඳ වලාකුලෙන් වැහුනට පස්සේ කළු වලාකුලෙන් වැහුනට පස්සේ එළියන් තිබෙනවා අඳුර වෙනවා ඒ කළු වලා විවර කරගෙන හඳ බෑවට පස්සේ වලාකුලෙන් මිදුණට පස්සේ ලෝකෙම එළිය වෙනවා ඒ නිසා ඔබේ තරුණ ජීවිතේ ඔබේ මනුෂ්‍ය ජීවිතේ ඔබට ලැබිලා තියෙන්නේ වාසනාවන්ත පිනක මහිමය සංසාරේ පින්කල නිසා ඒ පුණ්‍යානුභාව වලින් මේ මනුෂ්‍ය ආත්ම භාවය අපිට ලැබිලා තියෙනවා ඒ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය සුගතියටද දුගතියටද කියන එක අපේ අතේ තියෙනවා මෙතෙන් තීරණයක් ගන්න පුළුවන් දෙපැත්තටම යන්න පුළුවන් සතුන් මරමින් සොරකම් කරමින් කාමීච්ඡාචාරය දෙමින් බොරු කියමින් සුරාපානය කරමින් වාසය කළොත් අවස්ථාව ලැබෙන නිරය තිරිසන් ප්‍රේත අසුර සතර අපායට යනවා යම් කෙනෙක් ඒ වගේ වලකෙමින් සතුන් මරන්නේ නැතුව සොරකම් කරන්නේ නැතුව කාමීච්ඡාචාරය කරන්නේ නැතුව බොරු කියන්නේ නැතුව කේලම් හිස් වචන පරුස වචන කියන්නේ නැතුව සුරාපානය කරන්නේ නැතුව දැඩි ලෝභයෙන් දැඩි තරහෙන් මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නේ නැතුව දස අකුසල් ප්‍රහාණය කළොත් එතන කුසල් වැඩෙනවා එතනම සීලය සීලේ පිරුවත් දුගී මගී ආචකාන්දීන්ට සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලට දන් දුන්නොත් බුදුගුණ මෛත්‍රී වැනි භාවනාවක් වඩන්න ලැබුණොත් අන්‍යා වාසනාවන්ත කෙනෙක් නමුත් මෙතන සඳහන් වෙන්නේ අපේ සමාජයේ අසත්පුරුෂ ඇසුර නිසා මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා දරුණු ලෙසම පිරිහිලා යන පිරිස ඉන්නවා ජීවිතේ නැති වෙන තත්ත්වයට මෙනවා දෙවනි අයට කියන්න තියෙන ඔබ ලැබිච්ච මේ මනුෂ්‍ය ජීවිතයයි දවසින් දවස දිය වෙලා යන්නේ නිකරුණ ගෙවිල යන්නේ කොයි වෙලාවක හරි මැරුණොත් ආය මිනිස්සෙක් වෙනවා දිව්‍ය ලෝක යනවත් බෑ මේ අකුසල්ම මුල් වෙලා සතර අපායට වැටෙන්න තියෙනවා පොඩි දවසක ලැබෙන සතුට නිසා ජීවිත කාලෙම දුක් විඳවන්න නැත්නම් බොහෝ කාලයක් සසරේ දුක් විඳවන්නට හේතු වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ ඔය නරක පුරුදු අතහැරලා උත්සාහ කළොත් ඒ භාග්‍යතුන් සරණ යන්නට ශ්‍රී සද්ධර්මයේ සරණ යන්නට ආර්ය මහා සංඝරත්නය සරණ යන්නට ඔබට අවස්ථාව තියෙනව නැවතත් මේ දුකින් මිදෙන්නට උතුම් ජීවිතයක් ගත කරගන්නට සසර ගමනම සුවපත් කරගන්න. ඒ සඳහා පළවෙනිම පියවර කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න. සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමකට කතා කරලා ඇසුරු කරන්න උපදෙස් ලබා ගන්නට. ඒ සිල්වත් ගුණවත් කල්යාණ මිත්‍රයන් වහන්සේ ධර්මය දන්නවා. ඒ ධර්මය දන් ධර්මයෙන් ඒ ස්වාමීන් වහන්සේලා අනුශාසනා කරනවා. සද්ධර්ම ශ්‍රවණිය ලැබෙන දෙවනියට. කල්යාණ මිත්‍රයන් වහන්සේ අමෝනාම අපිට දෙවනුවට ලැබෙන්නේ සද්ධර්ම ශ්‍රවණිය. මේ ලැබෙන්නේ තෙවැනි අනුශාසනාව සද්ධර්ම ශ්‍රවණය ලැබුණාට පස්සේ යෝනිසෝ මනසිකාරය ඒ කියන ධර්මය අහනවා නුවණින් විමසනවා මගේ යම් එක අඩුපාඩුවක් හරි හදා ගන්න පුළුවන් නම් මම මේ ධර්මය අහලා හිත හදා ගන්නවා ඒ අඩුපාඩු හදා ගන්නවා සුවපත් වෙනවා
ඒකයි වෙන්නට ඕන ධර්ම ශ්‍රවණය නුවණින් විමසනකොට හරි දෙ ගන්නව වැරද්දෙ බැහැර කරනවා එහෙනම් යම් සුරාපානාදී පුරුදු තියනවා නම් ඒ මද්රව්‍ය වලට ඇබ්බැහිවීම දරුණු ව්‍යසනයක් වෙලා දෙන අද කාලෙදී බොහෝ අය ධනෙ රැස් කර ගන්න ඕන නිසා ඒ මත් කුඩු වගේ දේවල් සමාජයේ ප්‍රචලිත කරනවා ඒ ಗುಣ කියනවා ඉතින් ඒවට පුරුදු වුණාට පස්සේ හරි අමාරුයි ටිකක් වෙහෙසෙන්න වෙනවා ඒ අයව සුවපත් කර ගන්නට එවැනි මධ්‍යස්ථාන තියෙනවා ඒ තැන්වල ධර්මයේ කියනවා ධර්මයේ දේශනා වෙනවා අහනවා කටයුතු කරන්නේ ඒ බොහොම අපහසුයෙන් තමයි සමගට ගන්න වෙන්නේ එහෙම හරි කමක් නැහැ නමක් ගිහිපු ජීවිත තියෙනවා නම් දැම්ම හදා ගන්න මරණයට පත් වෙලා අපාය ගියාට පස්සේ අපිට ආයේ හදන්න වෙන්නේ නැහැ ඒ දුක විඳලම තමයි ආයෙත් එන්නට සිද්ධ වෙන්නේ ඒ නිසා මේ ප්‍රමාදය අවුරුදු ලක්ෂ ගණනක් කෝටි ගණනක් ඔබව සතර අපාය දවන්නට හේතු වෙන්න පුළුවන් ඒ නිසා සුවපත් ජීවිතයක් ලබලා සුවසේ තෙරුවන් සරණ ගිහිල්ලා කල්යාණ මිත්‍රය අසුර කරලා ධර්ම ශ්‍රවණය කරලා නුවණින් විමසලා ඒ අනුව හැසිරෙමින් ධම්මානුධම් පටිපන්න ධර්මයේ වූ පරිදි හැසිරෙමින් නිවන් මඟ සපුරා ගැනීමේ වාසනාවයි අපිට මේ තියෙන්නේ ඒ නිසා ඒ මොහොත අතහැර ගන්න එපා කවුරු නිසාවත් මෞපියන්ට හිතවතුන් ඥාතීන් සතුට වෙන්න පුළුවන් වෙන්නේ අපි ධර්මානුකූලව සුවසේ ගත කළොත්. නමුත් උමතු රෝගීන් වගේ උමතුවටපත් වෙලා අසනීප ඇති වෙලා කය දිරා ගිහිල්ලා ඉන්නව දැක්කම අපේ මෞපියන්වත් ඥාතීන්වත් කවුරුත් සතුට වෙන්නේ නැහැ. නම කැත කරගෙන ඉන්නකොට කවුද ගණන් ගන්නෙ? එසා මේ ලැබුණු මොහොතේ වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයේ රැක ගැනීම කළ යුතුයි කොහොමද කිව්වොත් අඟුලිමාල රහතන් වහන්සේ සුවපත් වුණා වගේ බොහොම තරුණ දක්ෂ ළමයෙක් තමයි මේ අහිංසක කුමාරයා ගුරුවරයාගේ හිත දිනාගත්තා ඒ ගුරුවරයාගේ භාර්යාවගේ හිත දිනාගෙන හොඳින් කටයුතු කරනවා අනිත් චාලුවන්ට බලාගෙන බැරි වුණා ඊර්ෂ්‍යාවක් ආවා ඒ නිසා කේලම් කිව්වා ගුරුවරයාගේ භාර්යාව සමග සම්බන්ධයක් තියෙන බවට තුන් වතාවක් විතර කියලා ඒත්තු ගැන්වුවට පස්සේ තමයි ගුරුවරයා දඬුවමක් විදියටම ඇඟිලි මාලයක් ඉල්ලුවේ. එයනෝ වනගත වෙලා මිනිසුන් දහස් ගණන් මරපු කෙනෙක් තමයි මේ අඟිලි මාල කියන්නේ. ඇඟිලි මාලයක් දරපු බැවින් අඟිලි මාල නම් වුණේ. අවසානයේදී මව් යනවා මේ අඟිලි මාල සරා බේර ගන්නට දරු කරුණාවෙන්. තව මොහොතකින් මව මරලා නිරේගාමි වෙනවා ආනන්තරී කර්මය කරගත්තොත් මව් මරලා මේ ආත්මේ සෝවාන් ආදී මඟපල ලැබෙන්නේ නැහැ. දෙවනියම ඒකාන්තයෙන් අවිශ්වමානිරයට යන්නත් වෙනවා ඒ බව දැකපු භාග්‍යවත් අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයන් වහන්සේ පාගමනින් මහ වනයේට වැඩියා වැඩම කර බුදුරජාණන් වහන්සේ පසුපස අඟුලිමාල දිව්වා නවතින්න කිව්වා භාග්‍යතුන් වහන්සේ වදාළේ අඟුලිමාල මම නැවතී සිටිමි ඔබත් නවතින්න ඒ වචන ටික තේරුණා සසර ගමන නතර කරගෙන අවි ආයුධ දඬු බහැර කරලා ඉන්න නිසා තථාගතයන් වහන්සේ නැවතුණු කෙනෙක් අඟුලිමාලට ආරාධනා කළා. ඇඟිලිමාලේ විසිකලා, කඩුව විසිකලා, වැඳ වැටුණ භාග්‍යතුන් වහන්සේ ළඟ සරණ ගියා, පැවිදි වුණා. භාවනා කළා, මෛත්‍රිය මුල් කරගෙන ධ්‍යාන වඩලයි උන්වහන්සේ රහත් උනේ. එතෙක් උන්වහන්සේට නොඑක් විදී විපාක වාර ගන්න ලැබුණා. අහක යන පොළු ගල් කැට පහරවල් පවා උන්වහන්සේගේ හිසේ ඇඟේ වැදුනා, තුවාල වුණා. හේතුව අච්චර මිනිසුන් මරපු නිසා නිරේ යන්නේ නැහැ නිරේ ගිහිල්ලා දුක් විඳින නැහැ මේ ජීවිතේ පමණයි රහතන් වහන්සේට දුක තියෙන්නේ දේව දරාගත් අතර පසුව දරුගෙබක් සිර වූ මාතාවකට සත්‍යයක් කියලා කළා භාග්‍යතුන් වහන්සේ අනුශාසනා පරිදිම යතෝහම් භගිනී අරියාය ජාතියෝ ජාතා නාවිචානාමි සම්මිච්චිච්ච පානා ජීවිතාවරෝපේත නගණියනි මම ආහාර ජාති උපන්දා සිට දන දන සතෙක් මරුවෙන ඒ සත්‍යෙන් ඔබ සුවපත් වේවා කියද්දි ඒ දරුවා බිහි වුණා අදත් මේ බුදුසසුන පවතින තුරාවටත් මව්වරුන්ට දරුවන්ට පිහිට වෙන ඒ පිටත ලැබුණේ බුදුරජාණන් වහන්සේ වරදෙහි යෙදුන ඒ තරුණයව සුමගට ගත්ත නිසා වරද වරද වශයෙන් දැකලා ඒ වරදෙන් වැළකෙන කෙනා සුවපත් කෙනෙක් වුණා හරියට අර වලාකුලින් මිදුණු සඳ වගේමයි නිසා ඔබටත් ඔබේ ජීවිතය වැරදුනා නම් කල්පනා කරන්න දැන්වත් මම මේක හදා ගන්න ඕනේ තනියෙන් බැරි නම් බුදුරජාණන් වහන්සේ දා පිට වුණා වගේ සිල්වත් ගුණවත් කාරුණික කල්යාණ මිත්‍රයන් වහන්සේලා හොයාගෙන ගිහිල්ලා ඇසුරු කරන්න. එම ඇසුරු කරනකොට උන්වහන්සේලා කළ යුතු දේ නොකළ යුතු දේ කියා දෙනවා. මේ නිවන් මාර්ගය කියා දෙනවා. ඒ නරක නපුරු ගති පුරුදු ඈත් කරගෙන කල්යාණ මිත්‍ර ඇසුර ලැබමි.
ධර්මයේ ශ්‍රවණය කිරීම වැඩිපුර වනාහන්නොන වනාහන්නහන් අපේ අවබෝධය ඇති වෙනවා හිත සුවපත් වෙනවා ධර්මයේ හැසිරෙන්නේ හිතනවා ඒව පිළිපදින්න පුළුවන්කම ලැබෙන්නේ හොඳට ඇහුවොත් ඒ නිසා හොඳින් අහලා දරාගෙන පිළිපැදීමට මේ තරුණ පිරිසට ළමයින්ට දරුවන්ට හැම දිනාටම නොමග් ගියත්න්ට වාසනාව ලැබේවා නොමග නොමග වශයෙන් හඳුනාගෙන සුමගේ දෙමින් සුගති සැප නිවන් සුව පිණිසම අපේ මේ ධර්මචර්යාව ධර්මදේශනාව හේතු වේවා කියලා අපි හැමෝටම ආශිර්වාද කරනවා।